මේ අතර ඇමිලිපිටිය නගරසභා පරිශ්‍රයේ ඉදිරිපිට ජනතා අරගලයේ නිරත පිරිසකට ඊයේ රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වුණා. ප්‍රහාරයට ලක් වූ අයෙක් මේ වන විට ඇමිලිපිටිය දිස්ත්‍රික් මහරෝහලේ ප්‍රතිකාර ලබනවා. දැන් මේ අරගල කරන වෙලාවන් නෙමෙයි. මේ වාලා නේද විනාඩි 10න් අයින් කරගන්නකෝ මේක. මම කෝ වාලා එහෙම කිව්වට බෑ මේක. එක්ක පොලිසියත් එක්කලා උසාවි නියෝගයක් කරගෙන ඇවිල්ලා කතරන්න ගියා. එතන එකපාරට ගහගෙන ගියා කට්ටියට. පොළු තිබ්බා, යකඩ පොළු තිබ්බා. එක්කෙනෙක් පිටිපස්සෙ මෙහෙම තිබ්බා මේ මිනිහ මෙහෙම ඇදලා ගන්න බලනවා. සමහරට අපි බය කරන්න කරන්නේ නැද්ද කියලා දන්නේ නැහැ. රනිල් රාජපක්ෂ ඊයේ ජනාධිපති ධූරයේ දියුරුන් දීලා වැඩ ඇල්ලුවේ ඇමිලි පිටියෙන්. අපි පිරිස සඳුරගෙන තියෙනවා මේ අය තමයි අර කාල්ටන් නිවස ඉදිරියේ අරගලකරුවන්ට පහර දුන්න පිරිස්. අපි අඳුරගෙන තියෙනවා ඒගොල්ලන්ගේ නම් ගම් තියෙනවා, ඒගොල්ලන්ගේ අපිට සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා හරි පැහැදිලි. ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දහවල් ජාතික ජනබලවේගයේ සමාජිකයන් ඇතුළු පිරිසක් ඇමිලිපිටිය නගරේ විරෝධතාවක නිරත වුණා. ඔවුන් ඉල්ලා සිටියේ ප්‍රහාරයට සම්බන්ධ මැර කණ්ඩායම් වහා අත්අඩංගුවට ගන්නා ලෙසයි. සාමකාමී උද්ඝෝෂණයට අත තියන්න ලෑස්ති වෙන්න එපා. මේක අපි දකිනවා මැද මුලණයි මැද කොළමයි එකතු වෙලා කරන මර්ධනයක්. එනිසා වහාම අපේ රටේ ජනතාවට කියනවා මේ මර්ධනයට බිය වෙන්න එපා, මේ මර්ධනය පරාජය කරමු. ඔබේ ඔය දුර්දාන්ත ක්‍රමය පරාජය කරනකම් අපි මහපාරේ අරගලයේ ජනතාවගේ අරගලය, ජනතාවගේ හඬ අවදි කරන ජනතාව පැත්තෙන් ඉන්නවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ.